අයිබෝන් සිවදනාට සුපවසක් ඔන්න මං පොරොන්දුනා වගේම නැවත ලෙසන්ස් වලින් ආවා මොකද හේතුව මට පොඩි කාරණයක් කියන්න ඕන මොකද මගේ චැනල් එක කරපු ගොඩක් කට්ටිය හිටියා මෙසේජ් කරපු කට්ටිය හිටියා ඉතින් හරි පහසුමක් තිබ්බ නැහැ මට නමුත් මුල මං දාලා තිබ්බ ලෙසන්ස් වල මට කරගන්න බැරි දේවල් තිබ්බා ඉතින් පහසුමක් අඩු නිසා දැන් ඒක හරි දැන් මං නැවත මුල ලෙසන්ස් වල අල්ලගන්න බැරි දේවල් තිබ්බා මම ගොඩක් කට්ටිය මට මෙසේජ් කරලා තිබ්බා අල්ලගන්න බැරි දේවල් තැත්තක් තිබ්බා ඉතින් ඒක ගැමරා පහසුකම් නැති නිසා නමුත් දැන් අපි ලස්සන තේරෙන විදිහට මුලක ඉඳලා නැවතත් අපි කරේ මොකද මුලක ඉඳන් කරා යන හේතුව වාට දෙන්න බැරි පොයින්ට් දැන් අපට දෙන්න පුළුවන් ඒක නිසා අපි අද ඉඳලා හරියට ගාය මතක තියාගන්න සති දෙකකට වරක් සෙන්සුරාද අනිවාර්යයෙන්ම හතර වෙනකොට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා ඒ වීඩියෝ ටික හරියට දිගටම කරයන්න බේසිකා ඒකන් තියෙන හැකියාව අනිවාර්යෙන් වර්ධනය කරගන්න පුළුවන් මොකද මගේ කරින් ලෙසන්ස් අනිවාර්යෙන් බලන්න ඒ වගේ ගන්න දේවල් ගොඩක් තියෙනවා වාසල මියුසික් ස්ටුඩියෝ එක එතකොට මම ස්ටුඩියෝ එක ඇතුලේ තමයි දැන් ලෙසන්ස් අද ඉඳන් මම වර්ධන ලෙසන්ස් 14ක් දාලා තියෙන ලෙසන්ස් 15 ඉඳලා මම මුලින්ම කියන ලොකු වැඩකාරයෙක් නෙමෙයි නමුත් සාමාන්‍ය දෙයක් මම ඉගෙනගෙන තියෙනවා ඒ ඉගෙනගත්ත දේ මම හිතනවා ඔයාලට දුන්නොත් ලංකාවේ බේස්ට ලංකාවේ ප්ලේ කරන්න පුළුවන් කියලා. ප්ලේ ප්ලේ සම්බන්ධ ක්ලාස් එකකට අවස්ථාවක් නැහැ. වෙස්ටර්න් මියුසික් කරන කට්ටිය ඉන්නවා වෙස්ටර්න් මියුසික් ක්ලාස් වලට යන්න. ඒ දේවල් කරගන්න එක්සෑම් කරන කට්ටිය කරගන්න. මම ඒ සම්බන්ධ කියන්නේ මම සාමාන්‍ය ලංකාවේ බෑන්ඩ් එකට අවශ්‍ය බේසිකල් ප්ලේ කෙනෙක් හදන එක තමයි මම කරන්නේ. වැඩි අල්ලයිය. මුලින්ම බේස් ගිටාර් එක ප්ලේ කරන කෙනෙකුට ඉස්සලාම මේ බේස් ගිටාරයේ කොටස් ටික අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕනේ ප්‍රධාන වශයෙන්. ඒතකොට මම දැන් බේස් ගිටාර කොටස් ටික මම මේක නම් කරන්න ඕනේ නැහැ. YouTube එකේ ඉන්ටර්නෙට් එක හොරතරම් තියෙනවා බේස් ගිටාර කොටස්. ඒක නිසා මම ඒ සම්බන්ධව කරන්නේ නැහැ කාල වේලාව යන නිසා. දෙවෙනි කාරණේ බේස් ගිටාර ප්ලේ කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම මියුසික් එක හොඳ මයින්ඩ් එකක් තියෙනවා. මයින්ඩ් එක හදාගන්න ක්‍රමය මම කියන්නම්. ඔයාලා බස් එකේ යනකොට හරි ඔය හරි නිකන් ඔයාලා පාඩියේ ඉන්නකොට හරි මොනවාරි දෙයකදී ඔයාලට නිකන් සින්දු ඇහෙන වෙලාවක් තියෙනවා සින්දු අහන වෙලාවක් තියෙනවා ඔබට ඇහෙන වෙලාවක් තියෙනවා ඒ හැම තැනකදීම බේස් එක ප්ලේ වෙන්නේ ප්‍රධාන වශයෙන් අනිවාර්යයෙන්ම මේකේ බේස් හඬ හොඳට ඔලුව ගන්න. ඒකෝ බේස් ගිටාරේ හඬ හොඳට ඔලුව ගත්තට පස්සේ ඔයාලට ඒ ඇබ්බැහි නැති කරගන්න. බේස් එක අහනකොට බේස් එකයි පුට් එකයි බේස් එකයි පුට් එකයි යන්නේ කොහොමද කියන එක අවධාරණය කරගන්න. එතකොට බේස් ගිටාරේ හඬ අහනා වගේම සියලු ඉන්ස්ට්‍රුමන්ට් වෙන වෙනම හඳුනාගැනීම හැකියාව තියෙනවා වෙන වෙනම. සිංගල් ගත්තොත් එහෙම රීඩ් බේස් රිදම් ඩ්‍රම්ස් පෑඩ් කීබෝඩ් ඔය ටිකනේ ප්‍රධාන වශයෙන් ලංකාවේ බී ගෲප් එකේදී ඔය ටික වෙනම වෙනම හඳුනාගැනීම හැකියාව තියෙන්න ඕනේ. නිකන් ඔය ටච් කරන උපත් දැනන්නේ මේන් කෝඩ් එක. මේන් කෝඩ් එක කියන්නේ සිංගලෝගේ මේන් කෝඩ් එක. අපි නෝම ඔරිජිනල් සිංගලෝගේ සසර වසන්තර සී මයිනර් යන්නේ. ඊට පස්සේ මල්ටි ඩබල් තමයි මහත්තයා සිංදු ඒක ඒ මයිනර්. එතකොට ඒ මේන් කෝඩ් එක ටච් කරගෙන තමයි අපි සිංදු අහන්න ඕනේ. ඒතර ඔයාලා හිතන්න ආ මේන් කෝඩ් එක මේක ඒ මයිනර් යන්නේ. හරි. මේක සී මයිනර් යන්නේ. මේක ජී මේජර් යන සිංදු. ඒක ටච් කරගෙන තමයි අහන්න ආ මේ ජී මේජර් යන සිංදු. ඒක හැමෝගෙම ඔලුවට ඔතෝ වෙන්නේ නැහැ. නමුත් ඒකට ඒක අධ්‍යයනය කරන අනිවාර්යයෙන්ම ඒක ඔලුවට එනවා. ඒ කිව කරු කාරණා එක අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ප්‍රධාන වශයෙන් බේස් ගිටාරය මුලින්ම අහලා ගත්තට පස්සේ ඉස්සලාම ස්ට්‍රින් එක අපි අඳුන ගන්න ඕනේ. මොකද ස්ට්‍රින් එක අඳුන ගනිමේ තමයි ඉදිරියේ සේරම තීරණය වෙන්නේ තමයි. මම කෙටියෙන් පැහැදිලි කරන්න මේ අටම ස්ට්‍රින් එක මොකද්ද? මේක G ස්ට්‍රින් එක. මේකට G ස්ට්‍රින් එක. ඒ කියන්නේ G G නෝට් එක තමයි මේක ටියුන් වෙන්නේ. ඒතර මේක තමයි D ස්ට්‍රින් එක. ස්ට්‍රින් එක කියන්නේ කම්බිය. මේ D කම්බිය. ඒතර මේක A ස්ට්‍රින් එක. මේක E ස්ට්‍රින් එක. 5 ස්ට්‍රින් ගිටාර එක වෙන්නේ තව ස්ට්‍රින් එක උඩටම. ඒක B. B ස්ට්‍රින් එක. ඒතර 6 ස්ට්‍රින් එක තදාල ස්ට්‍රින් එක වෙන්නේ යටටම එනවා. ඒ කියන්නේ G ස්ට්‍රින් එකට යටින් එහාට එනවා C ස්ට්‍රින් එක.
එතකොට හොඳට තේරුම් ගන්න මේ ඔක්කොම ස්ට්‍රින්ග් එකේ එකම එක රටාව වල තමයි යන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම මේක C. මේක C නම් මේ පෙට් එකනේ මේ පෙට් එක. මේක නම් මේක C නම් මේ පෙට් එකනේ මේ පෙට් එක කම්බි එකක් පනලා යවලා. මේ නෝට් දෙකම එකයි. මේක C නම් මේක C. මේක ඔක්ටේව් C. මේක මේක සිංගල් සර්වලින් දෙනවා මේක ස මේක උච්ච ස. එතකොට මේක C මේක C නම් මේක D මේකත් D. එතකොට මේක D මේක D. ඔය රටාව තමයි යන්නේ. එතකොට අපි ගත්තොත් මේක G නේ. මේක G නම් ඊළඟ G එක අපිට හොයාගන්න ලේසි. මේක G. එතකොට මේක මේ නෝට් එක F. එතකොට මේකත් F. ඒකට කලින් දෙයක් තියෙනවා. අපි ස්වර ටික සේරම මේ গিටාර එකේ හඳුනා ගන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට මේක G නම් මම කලින් වීඩියෝ දිලා තියෙනවා පාඩම් කරගන්න කියලා C C sharp D D sharp E E sharp F F sharp G G sharp A A sharp B C. ඒක නැත්තම් අපි C C sharp D E flat E F F sharp G A flat A B flat B C. මේක වෙස්ටර්න් මියුසික් වලින් ගොඩක් සංකීර්ණයි. එතකොට මම එක ලේසියට තමයි මම මෙහෙම කියලා කෙටියෙන් කියලා දෙනුනත් ප්ලේයින් ගන්න හදන එක නිසා කී සිග්නේචර් එක ෆ්ලැට් නම් අපිට ෂාප් සයිඩ් එකෙන් කියන්න බෑ ෆ්ලැට් සයිඩ් එකෙන් තමයි කියන්න ඕනේ ෂාප් සයිඩ් එකෙන් කියනවා අනිවාර්යෙන් ෂාප් සයිඩ් එකෙන් කියනවා ඉතින් එහෙම දෙයක් තියෙනවා ඒක පොඩ්ඩක් ඔලුවේ තියාගන්න නමුත් මම මේක කරා යන්න ලේසියට C C sharp D E flat E F F sharp G A flat A B flat B C කියලා ඔයාලා කඩපාඩම් කරගත්තොත් පහසුයි जी ना जी जी ओपन जी ए फ्लैट ए बी फ्लैट बी सी सी शार्प बी ई फ्लैट ई एफ एफ शार्प जी ओए वाले वाले उड़े उड़े गला आ रहे हैं ना तो आप बुला रहे हैं उसे मेरे ए स्ट्रिंग में ये कम गिर ए ना ए के पास से पद्धति में वाले आ गए थे ए ए ए के पास से क्या नाम बी फ्लैट එතකොට මේ B flat නම් කලින් කිව්වා වගේ මේ B flat දෙසි ගන්න අපිට මේ ගිටාර එක ෆ්‍රෙට් මාක් කියලානේ මේක ෆ්‍රෙට් මාක් මේ ෆ්‍රෙට් මාක් තියෙන්නේ මේ ගිටාරේ නෝට් හඳුනා ගැනීම වල සමහර බේස් ගාන වල දෙනවා මේක ෆ්‍රෙට් 20 බේස් ගාන ෆ්‍රෙට් 22 දෙනවා ෆ්‍රෙට් 24 දෙනවා අතර ෆ්‍රෙට් 22 24 අතර තියෙන බේස් ගාන වල මෙතන ඩොට් දෙකක් තියෙනවා මෙතන ඒක තියෙන ඩොට් දෙකක් يعني ෆ්‍රෙට් මේ 22 20ක් තියෙන නිසා මේක නැහැ එතකොට මේක ඊළඟ ඔක්ටේව් එක ඕපන් එක මේ ඔක්ටේව් එක මේ ඊළඟ ඔක්ටේව් එක මේ හඬ තුනම එකයි තියුර මේ තියුණු හඬක් වෙනවා මේ වගේ නේද මෙයස් වෙනවා මොකද නවත් තියෙනවා ඉතින් ඒ විදිහට දෙලින්ම මේ නෝට් දාගන්න ලේසිම ක්‍රමයක් තමයි අපි ගොල් ජී මයි යන ගාව වත් දිනවා ඔයාලා ඉස්සරහට බෝඩ් බලන්න ප්ලේ කරද්දි අඳුරන්න පුළුවන් जी माने की होते हैं जी 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 नोट टैप की होते हैं मेरे साथ डॉट टैप ना मेरे डॉट टैप अरे वाले बेस डाल दो मेरे साथ दे रहा हूँ अभी लोग डॉट टैप में हम बलाना है मैं ना बलाना प्ले कर रहा हूँ अब जब बेस डाल गिटार प्ले कर दी मेरे तो बलाना प्ले करना तो मुझे बलाना प्ले करना है नहीं मैं आता आवश्यक नहीं तो बलाना प्ले करना नहीं मैं आता आवश्यक नहीं हदा कर नहीं आते तो जी स्ट्रिंग में कितना होता है जी जी नोट है ना तो जी नोट है का अभी हम लोग ना ये मेन अपने पैरेलल पे चले फिट मार के तीनों उड़ी में जी ये बस सी अगर मैं पैरेलल पे मार के तीन ये हम लोग थोड़ा कर बोला ये का सी नोट है क्या तो बोले मेन नोट ठीक हम लोग करना क्या लगे अन्य और इंडेंटर फाउंडेशन में का दागत तो वही समय गेम है और इंडेंटर अपने क्रमेट है अपने අලගන්න පුළුවන් මැදින් මැදින් ගිහිල්ලා කරලා වාහන පුළා එකපාරම රයිට් මේ සෙෂන් එක බලලා මම මේ පටන් ගත්තා හරි මේ කී නෝට් එක පටන් ගත්තා මම කර දෙවනවා එහෙම ප්ලේ කරාට තේරුමක් නැහැ මේ ගැන අවධානයක් නැතුව මොකද ඒක වාට මුලදී වාට එහෙම ප්ලේ කරාට පස්සේ පස්සේ වාට මම බලනවා ඊට පස්සේ මම ඉතින් නෝට් එකක් ගත්තොත් මේ මොකද මේක ඒක් දැක්ක විදිහ සීෂා මේ ඕල් නෝට් එක මේක G. ඉතින් G නම් තව නෝට් එකක් මතද? ආ මේ නෝට් එක G නෝට් එක දිනවා. දැන් මෙතන G නෝට් එකක් තියෙනවා. ඔය දැන් G නෝට් එක වෙන්නේ මෙතන A A flat G. ඉතින් G නම් මේක
G mga paling blue bag. Ito na. Hindi kasi na, hindi kasi. Kasi na siya, kasi na siya ka na. Ito na siya ka tiyo. Kaya bagi, ang paling mga artiya ko na ka rin. Practice ko sa basi ba ka? No, pwede na kasi pas niya pwede na. Ari, ang tiyan ba 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 bass guitar ay pwede tune karan ni nila. Ikaw ko may naman kaya din na. May api muling kiyo bagi mo may kasi string nila. May ko, play ka na naman. G note nila. Keyboard ekin G note play karo. Keyboard play karna mere araha adamanne keyboard ekin G note ek play karna gaman thamai api e note ek tuning karanne ekenne hari meka tune namu pan tune podda bass ala irala mugalata denna na ona tune ne guitar ekata ona amda man tune karanne yanne मुझे भी मुकुट तोड़ने हैं मैं ओपन स्ट्रीम में
මේ අත කිසිම දෙයක් නැහැ මෙහෙ බලන්න එපා